ඉදිරිපත් කරන විද්‍යාපාඩම්මාලාවටයි ඔබ එකතුවී සිටින්නේ. ආල්බෝ වන්ඩුේපුතේ. අපි මේ දක්වා කතා කළා එකොහශ්‍රණිය විද්‍යත්්‍රසායනය පාඩම මේ වනකට අපි වැඩසහන් දෙකකින් ඉදිරිපත් කළා විද්‍යත්්‍රසායනික කෝෂ පිළිබඳව සහ විදු තුච්ච්‍යදනය පිළිබඳව. ඔබට මත්තක ඇති අපි මේ පාඩම්මාලාවේද අඳුනාගත්තා, මේ විද්ධත්‍රරසායන විශෂයටම සුවිශේෂී වූ විද්‍යාත්මක වදන් මාලාාවක්. ඔබේ ගෙනගත්තා විද්‍යාත්මක සංකල්ප මේ විශයට මේ විදුරසාාන ශේෂත්‍රයටම සුවිශේෂී වෙච්ච වදන් මාලාවක් සහ සංකල්ප කීපයක්. ඉතින් එතකොට මේ දැනුම ප්‍රයෝගික ඉතා වැඇදගත් බවම නිතර නිතරම සඳහන් කළා. මේ විදධතරසායනයෙන් අපි උගත් කරුණුකාරණා ප්‍රායුග ජීවිතයේදී බොහෝසයින් ප්‍රෝජනවත් වෙනවා. විශේෂයෙන්ම මේ යාසිත. රසාය කර්මාන්ත බොහොමයක් තියනවා. ඉතින් අපි අදදවසේ බලාපොරොත්තු වෙනවා මින්න මේ රසායනික කර්මාන්ත විදදු රසායනේ මත පදනම්ම ක්‍රියාත්මක වන රසානික කර්මාන්ත පිළිබඳව කතාාවහක යෙදන්න. එතකොට ඒ සඳහා අපි සූදානම් කරගෙන තියෙනවා පුංචි ප්‍රායව ක්‍රියාකාරර්කමුකුත් ඇත්තරම කොහොමද මේ විදුත් රසායනය දැනුම ප්‍රායකව මාන්තේද ොදගන්නේ කියන අදහස් ඔබ දිරිපත් කරන්න ප්‍රාගකය ආකාරකම ත් සූදානම් කරන න්නවා එහම අපි අද්‍යවාසේ පාඩම් ටන්ගමු විද තුච්චේදන කාර්මික භාවිතය අපි කතා කරන්න. එතකොට අපි බලමු මුලින්ම මොනවද මේ කාර්මික භාවිත කියලා. එතකොට ඔබදන්නවා විවිධ ලෝවවර්ග අපි භාවිතර ගන්නවා. මින් සමහාරක්ං ඇත්තටම නිෂ්පාදනය කරගන්න මේ විදධ තුච්චේදනය. කියරසසායන විද්‍යාත්මක සංකල්පය ඇසුරු කරගෙන. ඒක යන්නේ අපි මීට පෙරපාඩමේදී විදුතුච්චේදන ප්‍රතික්‍රයා කීපයක් කරා මොකත් විද තිච්චයදන කර කියන්නේ කියලා මතකරගත්තෝතු බාහිරින් සපයන විද්‍යත් සැපේමකින් විදතුච්චේද ද්‍රාවණයක තියෙන රසායනික සංගටක කිසියම වි පරර්යාසකට රසසායක විපරයයාසයකට ලක්කිරීම. එමන. දැන් මේ ලෝහ නිස්සාරණය ගැන කතා කරනවා අපි විදු තිච්චේදනය කාරණමක භාවියක් හැටියට එමනං මේ උත්සා කරන්නේ අපි කිසියම් ලෝහයක්න් නිෂ්පාදනය කරගන්න. විශේෂයෙන්ම වි විච්චේදනය ඇසුරු කරගෙන අපි නිපදවා ගන්නේ ඔබට සක්‍රීතාශයණී හම්බු වෙන ඉහලම් පිහිටි සකීතාවෙන් ඉහල ලෝහ. උදාහරණ යක් විදිට සෝඩියම් පොටෑසියම්. අ ඒේවගේ. ැගනසියම් ඇලිනියම් ගේ වඩා ක්‍රියාකාරී ලෝහ තමයි විදුතු විච්චයේදන ක්‍රියාවලිය ඔස්සේ නිපදවා ගැනෙන්න්නේ. ට මේ ලෝ නිස්සාර්ණය හා සම්බන්ධව අපි යම්යම් කතාබහක් පාඩමි සිද්ධ කරනවා. කොහොමද ලෝහයක් නිසාරනය කරගන්න විද්තු ච්චේදන ක්‍රමේ භාවිතා කරලා කියලා. ඒද අපි ෝඩියම් ලෝහ නිසාරයර පිබඳව තමයි කතා කරන බලාපොත්තුව මේ පාඩ්ම ඉදිරියට යනකොට. ඒගවට විුදු තිච්චේදන තවත්කාර්මික ාවිතයක් තමයි. අපි දන්නවා ලෝව නිස්සාරණය කරගන්න පුළුවනි අපිට මේ ඉතින් සදහක විද්දු තිච්චේදන ක්‍රියාවලට අමතර වෙනත් ක්‍රමවලින් උදාරණයක් විදිහට අපිට පුළුවන් තාපජ ක්‍රියාකාරකම මේකඇන්නේ තාපය හමුව විපරාසියන්ට ලක් කරලා ලෝව නිසාරණය කරගන්න ඇතර අරය ම. සඳහකරපු සක්‍රතාාවෙන් ඉහලම ලෝනෙමයි සක්‍රසයී පහලට වන්න මදටවන්නට පහිටි ෝ තමයි විශේෂෙන්ම තාපජ ක්‍රමෝස්සේ අපි නිපදවා ගන්නේ. හැබැයි දුව පුත්තේ මෙහෙම නිපදවාගන්න ලෝහවල තියනවා සුළු වශ්‍යයෙන් විවිධ අපද්‍රව්ව්‍ය. එතකොට අන්නේ අපද්‍රව්්‍ය ඉවත් කරගෙන වඩාත් පිරිසුඳු භාවයෙන් යුක්ත, ලෝව නි්පාදනය කරගන්න මේ විදදුත් රසානික ක්‍රමවේදයන් අපි භාවිත කරනවා.. ඒ ආකාරෙන් විශේෂයෙන් මෙත් තබවගේ ලෝහ වඩාත් පිරිසිදු තඹ හැටියට සකස් කරගන්න විද තිච්චය දෙන්න ක්‍රියාවලි අපි යොදාගන්නවා. ඒකම තවත් බොම සුවිශේෂීයක් විදදු තිච්චේදනය ආශ්‍රයෙන් අපි කතාභහක් කරනවා ඒ පිබඳ යම් අදහසක් මට පෙරත් ම ඔබට සඳහ කලලා ඔට මතක ඇති අප අර නගරේ ස්වර්ණාබරණ අලවිසල් ලසල විශේෂෙන් අපි දකිනවා යම් කිසි විදිකට මේ ලෝහෝ මත ලෝහ. ඇතරම බාල ලෝහොරින් නිෂ්පාදන කරපු සරණාරණ මත රන් නාාලේප කරණය ඉන්නවා. ඇති අනඒකත් ඇතකොට විද්‍යුත් ලෝවාහලේපනය සඳහා නිසුමක් එත අපි ඒ පිළිබඳවත් අද දසේ කතාවහ කරනවා. ඇතර මේ රූපයෙන් දැක්වවෙන්නේ අ විශේෂයම රතවාහන වල කොටස් වගේ විශාල ලෝහ කොටස් මත විද්‍යුත් ලෝවාහලේපනය සිදු කරන ආකාරය. ඒකම විද රසායන ්‍රෞව්වය නිෂ්පාන කර ගැනීමටත් විද්‍යුත් රසානික ක්‍රමශිල්ප යොදා ගන්නවා. විශේෂෙන් සෝියම් මයි ඩොක්සයිඩ් වගේ ්‍රසායන්ක සංයෝග නිපදවා ගැනීමේදී විදු රසසායනික ක්‍රම ශිල්ප, ප්‍රෝජනට ගැනවා ත්‍රමේතිය ඇතරම ෝඩියම් යිඩක්යි ්ාන කරන කර්මාන්තිශාලාක පින්තූරයක්. එතකොටට අපි මූලිකවම කතාබහ කරන්නේ විදත ්‍රසාානයක ක්‍රියාවලයක් හැටියට සෝඩියම් ලෝහය කාර්මික නිෂ්පාධන කරගන්නෙකු හොමද කියෙනෙක්. මේ සෝඩියම් ලෝහ කාර්මික නි්ාන කරණාකාරය කතා කරන්නට පෙර මම කැමැති ඔබේ මතක අවදි කරන්න. අපි මීට පෙර විදු විච්චේදනය පාඩමේදී කතා කළා විලීන සෝඩියම් කලෝරයිඩ් ද්‍රාවනයක් විද්‍ය විච්චේදනය කිරීම සම්බන්ධී. ඒ හා සම්බන්ධ සෛද්ධාන්තතිය කරනු අපි කතාබහ කර. ඔබට මත්තක ඇති කාබන් ඉල්ලෙක්ට්‍රෝඩ ෝදාගෙන විලීන ෝඩියම් කලෝරයිඩ් ්‍රවනිිය එක කන්නේ ගන සෝඩියම් කෝරයි් ඉහල ෂ්නත්ත කරත් කරලා ද්‍රෝවාාට පත් කරලා ඒ ද්‍රාවනය විදුතිච්චන කිරීම සම්බන්ධෙන් අපි කතාබහ කලාා. එතකොට මේ තියෙන්නේ ඒ සම්බන්ධ රූපසටහන ඔබට පේනවා මෙහි විලීන ෝඩියම් කලෝරයිඩ් අඩංගුයි මේ ද්‍රාවන එකකොට විලීන සෝඩියම් කලොරයිඩ් කියන්නන්නේ ද්‍රවාවස්සායි පවතින සෝඩියම් ධනායන සහ ප්‍රෝරයිඩයන. එතකොට බාහිර විද්‍යත් සැපයමක් මගිින් අපි විදුලිය සපේනවා එහිද මොවද සිද්ධුවන ප්‍රතික්‍රියා කියලා අපි කතා බහ කලා. බලන්න නැවතත් ඒ ප්‍රතික්‍රියා මොනවාද කියලා කැතෝට ඒ එක නි බාහිර විදත් සැපයුීමේ රිනාදයට සම්බන්ධිත ඉල්ලෙක්ට්‍රෝඩය කර ළඟාවයනවා ද්‍රාවනීතිීන ධනායන එක සෝඩියම් අයයින. එතකොට සෝඩියම් අයන මොකදම හිී සිද්ධුවන ප්‍රතික්‍රියාව. එල්ෙක්ටෝන බාගෙන ස්ෝඩියම් පරමාණු බවට පත්වවා. ඒක න්නේ මෙතැදදි සිද්ධ වෙන්න ඔක්සි හරන ප්‍රතික්‍රියාවක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතර මේ අපි මෙහිීක තෝ ඇස සිද්න ප්‍රතික්‍රාවගේ මලව අනෝඩස සිද්ධන ප්‍රතික්‍රියාවමොකද කියලා ඇනෝඩිය අස සිද්ධ හෙමනවා අපිදන්නවා ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මොකයිත් දොක්සිි කරණට ලක්වෙන්නේ මේ ඇනෝඩේ ලඟාවන කලෝරයිඩ් අයන කලෝරීන් වායෝබවට පත්වෙනවා. කට මේ ක්‍රියාවලයේ සිද්ධන සමස්ත්‍රතික්‍රියාවත්මතක් කරගමු බද දන්නවා. විලීන සෝඩියම් කෝරයි් ද්‍රවයේ තියන සෝඩියම් ධැනයනත් කලෝරයිඩ් අයනත් මෙ මේයාකාරයට ප්‍රතික්‍රියාට බඳුන්න්නෙනවා පල හැටිට එම් අපි ලබනවා ද්‍රව සෝඩියම් සහ කලෝරීන් වායු. දර දුුවේපුතේ මෙින මේ ක්‍රියාවලිය අපි කතාබහකරේ සෛද්ධාන්තිකව. ඇත්තටම කාර්මිකව සෝඩෙන් නිස්සාරණයේදී සිද්ධ වෙන්න මේ දේතමයි. නමුත් ඒසදා භාවිත වන ඇටවුම් නැත්තම් ඒසදා භාවිතවන කාර්මිකව සකස්කරගෙන තියෙන කෝෂය මීට වඩා වෙනස්. මේ අපි කතාකරපු කාරණය මේ විදියට වනාාට එය ප්‍රායෝගිකව කර්මාන්ද ශේෂත්‍රයේදී පාවිච්ච වෙන්නේ මිට වඩා විශේෂ ආකාරයකට. අපි හැමලක් යොමයොමු මේ සෝඩිය නි්පානය කොයියා කාරට කාර්මිකෝ සිද්ධුවනි කියන කාරණය පිළිබඳව කතා කරන්න. එතුකට මේ සඳ භාවිතවේ න විශේෂයෙන් සකස් කළ විද්‍යුත් විච්චේදන කෝෂයක් අපිේ කෝෂය හඳුන් වනවා ඩවුන්ස් කෝෂය කියලා ඇතරමම නිර්මාණය කරපු විද්‍යාඥාගේ නමින් තමයි කෝෂය නම් කළ තියෙන්නේ ඩෞවන්ස්ෝෂ එ මේ ක්‍රියාවලයේ දී අපි අමුදරව් වෙලස යොදා ගන්න විලින සෝඩියම් කලෝරයිඩ්මයි ම මීට පෙර කතා කරපු අප රබ ෙ ට යෝදග විද ච නගන කතර ොට එහි භාවිකරව දිරම මේ අවස්ථාව ය දාගන්න අදරව වෙන්න විලීන ෝඩියම් ල යිඩ් බට පෙනවා ඒකම මේ විලින සෝඩියම් කලෝරයිඩ් තනි කර යොදන්නේ නැහැ මේ කාර්මික ක්‍රියාවලයේදී. කාර්ග ක්‍රියාවලියයේ දී මේ විලින සෝඩියම් කලෝරයිඩ් සකස් කරගන්න ආරම්බේදී. ඒ ෝඩම් කෝරයිඩ් සමඟ සයට හත්තල හක පමණ ප්‍රමාණයක් කැල්සිියම් කලෝරයිඩ මිස්්‍රරගෙන ව මිශ්්‍රණය විලීන කරලායි පාවිච්චි කරන්නේ විද්‍යත් විච්චේදදය හැටියට. ද ඔබට හිතනනා ති මොකක්ද මේ වෙනස්ස කියලා. ඇතරම දූ එපුත්තේ මෙතන්දී විලන ෝඩියම් කලෝයිඩ හදාගන්න ගියොත් අපි සසුද සෝඩියම් ලරයිඩ් පාච්ච කරල සෙන්ටගෙඩන්සක අටසය හතල් ියක වගේ හල උෂ්ණත්වයට මිශත්‍රණය ගෙන එන්නට වෙනවා. බ දන්නවා මේ ක්තිය තමයි මේ සඳහට හොදන්න වෙන්නන්නේ ති ාර්මික කරන ක්‍රියාවලියකදී ක්තිය පිරිමසා ගෙන ක්‍රියාවල සිද්ධකරත් තමයි හින් වැඩි පතිලලාබයක් අත්ව වෙන්න. එහමනම් මේ විලීන සෝඩියම් කලෝරයිඩ් සකස්කර ගැනීමේ දී කැල් ම් ලෝරයිඩ් එකතු කරන්නේ ඇයි මෙන්න මේ මිෂ්ටනයේ ද්‍රවන උනත්වය. ඇ විලනවන ුනත්වේ පහලට ගේන්න පුළුවන් කල්සිම් කලෝරයිඩ් එකතු කරම. අටස හ ලකව හ නත්ව දධනම ක්‍රියාවලිය. ිට කර ෝඩියම් ලෝයිඩ් විලින කිරීමේ දදි හයක ඩන්ක හයස ක විශනත්යකති සිදුක ගන්න පුළුවක් ෙනං එ එක තමයි මේ මිශ්්‍ර කිරීමේ රහස. එතකොට ඔබට මේ තිරේ දිස්වෙන්නේම සඳහන් කල ඩවුන්ස් කෝෂය. ඒ කෝෂය සැකැස්ම තමයි විස්සර කරන්න උත්සා කරන්න වාම රුප සරහණය සුරෙන් ඔබ හොඳින් නිීක්ෂණය කරන්න. මේ කෝෂ සැස් අපි මුලිම බලමුකෝ මනොවාද මේ කෝෂය සඳහා යොදාගන්න ඉලෙක්ට්‍රෝඩේගල කියලා අපි කලින් කතාගර වු සෛදධාන්තික තා බැය ද නම් පවච්චකර කාබර් ඉලෙක්්‍රෝඩ ඇතරම බලන්න මෙහිදී ඇනෝඩේ ලෙස යොදාගන්නේ මිනිරන් ඇතරම ඒකන්න කාබන්ම තමයි. බොදන්වා කාබනල බහුරපිය ආකාරයක් මිනිරන් පැතැන්ග්‍රෆයිට. එතකොට ඒ තමයි ඇනෝඩේ ලස යොදාගන්න කොටස. එතකොට මේගොල්ලෝ කාර්මිකව මේ ක්‍රියාවලිදි පාවිච්චි කරන්නේ වානේවලින් සකස්කර ගත්තු කැතෝඩය. මේ රතුපාඩිින් පෙන්නලතින ෘතාකාරව ඒ කැතෝඩය මේ සිරස් කඩක් මේ තියෙන්නිෙරු කෝෂය. එතකොට මේ රතුපාඩින් පෙන්ලතිීන වානෙ කැතෝඩය මේ වෘර්තාකාරව තියන සකස්ම. ඒ මට පේනවාමන කෝෂයේ ඇනෝඩය සහ කැතෝඩ එක රතුපාඩිින් පෙන්රන වානී කැතෝඩයත් මේ කලු පැහැම් පෙන්න මින්ග්‍ර ඇනෝඩයත් වෙන් කරන්න විශේෂිත සැකස්මක් තියනවා. ඒක සකස්ස ලතිඉන්නේ වානය වලින් සකස්කරපු ප්‍රාචීරයක්න තම් දැලක් කියලාප හිතමක මොකදම මෙතැනින් අදහස් කරන්නේ ඔබ දන්නවා අප දතිච්ද ්‍රාද නිතිද වෙන්න ෝඩියම් ලෝහය සහ ලෝරීන් වායුව. ක මේ දෙන්න බොහෝම ප්‍රතික්‍රාශීලී දෙන්නේ. මේ දෙන්නට ගැට නොත්තහම නැවත මොකද වෙන්න සෝඩියම් සහ ීන් වායෝ ප්‍රතික්‍රයාා කල්ලා අපි නැවතල් ලබෙන සෝඩියම් ලෝරයි. හෙනම් අපේ ක්‍රියාවලයේ පලය සාර්ථකට ලාබග බැරිව වෙන. හිනම් අප මොකද කරන්න න විශෂ ැසමක්කස් කරනවා කලෝරීන් වාය සහ සෝඩියම් ලෝහය එකන එක. ගැටන්නේ ැති කාරට. එනම් එන්න මේ වානේ දැල් අනැත්තගේ ප්‍රාචීරයෙන් අපි කරන්නේ මේ දෙඩෙන මිශ්්‍රවීම හමුුවීම වලක් වෙනක්. එම බලමු මේ වාන කතෝඩ අසල සිදුවන පතික්‍රියාව එතු බද දන්න ඇතරම ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අපි දැන්ටමක් කතා කලා. එතකොට කැතෝ අස සිදුවවෙන්නේ ඔක්සිහරන ප්‍රතික්‍රියාව එමන ෝඩිය ම් න ක්ට බාග නිමින් ෝ ියම් න් ව. මනිරන් ඇනෝඩ යාසනමොකද සිද්ධ වෙන්නේ මිරන් නෝඩයාස සිද්ධවෙන්නේ හෙමනම් ඔක්සි කරණය ෝයියන කෝරීන්වායු බව් පත්වෙනවා. සමස්තපදික්‍රියාව අපි කතා කලාමට පෙරත් එනම් විලින ෝඩියම් ධනායන සහ කලෝරයි්යින ප්‍රතික්‍රියාවමින් ද්‍රව සෝඩියම් සහ කලෝරන්වායුව විෂ්පාදනය වවා. එමනම් උබට තේරෙනවා වන්න මේ ස ඇටවු මේ මේ ැද ුටේ තමයි කෝරරින් වායු නිපදවෙන්න තොට ොරින්න්වා ද මේ කාර පිට යනවා. එතට මෙන්න රතුපාඩින් දක්කලතින වානේ කැතෝඩය අසල තමයි සෝඩියම් ලෝහය නිපද වෙන්න. එත මේ කෝෂය තියෙන්න්නේ සේතගේ දන්සක හයසීයකගේ ඉහල උෂ්නත්වයක. එතට මේ අවස්සායි නිපද වෙන්නේ ද්‍රව සෝඩියම්. එදොට දැ මේක අමුදාව විදරම ඉහලින් එකතු කරනවා. විෝම් ෝයි එතට මේ පිරිල්ලතින විලීන ෝඩියම් ලරයිඩ් වලින් එතකොට මේ නිපදවන සෝඩියම් ලෝහය ඇත්තටම විලීන සෝියම් ලෝරයිඩ් වටට ගනත්වය අඩුයි. ඒ නිසා මිනි මේ පෙන්නලතිීන කොටසේන ඇතම මේ ෝ කැතෝඩය වටාමේ ඉහලින් තිීන කොටසේ ද්‍රව ෝඩියම් එකක්රස්ෙනවා. තරම එකතුවෙන ද්‍රව සෝඩියම් යාකාරයට ද්‍රවාවස්ථාවම පවතිද්ධී පිටතට ගන්නන්න. මෙ මේක තමයි මේ ඩවුන්ස් කෝෂය ක්‍රියාකාරිත්ව අපි මෙන මේ ක්‍රියාකාරිත්වය කුඩා විීඩියෝපටක අර්ම තුොරබට පුළුවන් ක්‍රියාකාරිත්වය ත්‍රිමාණයේ දකිින්. කොහොමද මේ කෝෂය ත්‍රමා ක්‍රියාත්මකව වන ආකාරය කියලා ට නර්මණන්න පුළුව. එවන අප ඒ සඳහා යොමුමවා. කොට දුපුුතේ මෙ මේ තියන්නේ ඒ සැකැස්ම ඔබට බාහිරම් පේනවා ආවරණයක් මේ විශාල ආවරණයක තමයි මේ කෝෂය සකස්වෙලා තියෙන්නේ ඔොකද මේක ප්‍රල ත්වයක් කට සිද්ධුවෙන් ප්‍රතික්‍රියාවක් හැදෙන් නිතා ක්‍රාකාරී ප්‍රා ද්‍රව ෝඩ ම් දවතත් ේ තාමත්ම පචද්‍රය සක්‍රියාකාරි ඒ වගේ කලෝ රින් යවත් වඩා ප්‍රක්‍ර ශී. යදම ද එක ගටන බදන්නවා වඩාත් ප්‍රචන්්ඩ ප්‍රතික්‍රියාව සිද්ධනිට තියෙන තේයාකාරෙන් මේ තියන අවධානම් තත්ත්වය අඩුකරගෙන ආරක්ෂාකාරයව තමයි මේ කෝෂය සකස්වෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ කුටීරය තුළ අපේ මිනිරන් ඇනෝඩ තියෙනවා තිගවට මේ පිටතින් පෙන් ලතිනෙන ෘතාකාරව ආවි්චි කරන වානේ නැත්තං අකරු නිකස් කරපු කැතෝඩ එටමනමී හැඩම් පෙන්නුම් කරලා තියෙන කොටසු තමයි අපි කතා කරපු ප්‍රාචීරය.ඇ වඩ ඉහලින්තිීන සිදුරෙන් විල නෝරයම් කෝඩ එකතුෙනවා. ඔබට පේනවා මේ විලන ෝම් කලෝරයිඩ් කියන්නේ සෝඩියම් නායන සසාක් ලෝරයිඩයන මොකාරයට ව්‍යාප්තෝ තියනවා ත බාහිරින් මේ විද්‍යතය සපයනකොට මොකද වෙන්නේ සෝඩියම් දනායන ළඟාවනවා මෙයාාකාරයට කැතෝඩට ෝරයියින් ලඟාවෙනවා ඇනෝ. එතවට කෝෂෝල සිද්ධ වන අර්ධප්‍රතික්‍රියා මේ ඔක්සිි හරනාර්ධ ප්‍රතික්‍රියාව සහ මේ ඔක්සිි කරන අර්ධපතික්‍රියාව අපි සාකච්ඡා කළා. එත මම කලින් විස්තර කරපු විදිහයට මේ නිපදව ද්‍රව සෝඩියම් මේ ආකාරයට පිටතර ගැනෙනවා ඒකම නිපදවෙන කලෝරීන් මේ ආකාරයට කෝෂය මේ at atoming iव theta yavino. මංඟිතන්නේ ඔබට යම් අදහසක් ලැබුණ මේ අපි දිමානය අදගෙන කතා කරට වඩ ේ ත්‍රිමාණ රූපෙන් හැබැවටම කොවිදිරදම මේ ක්‍රෝකෝෂය ක්‍රියාත්මක වෙන්න කියන අදහස්ස. එව අපි දැම් බලම් උතේදුවේ මේ සෝඩියම් කෝරයිඩ් විලීන ෝඩියම් කලෝරයිඩ් විද්‍යතුතිච්චේදනය ලබා ගන්නා සෝඩියම් වල ඒවගේම අතුරපලල්ලෙ ලැබෙන කලෝරීන් වුවල රෝජ ොද කිය ලිමි කතාාරම සෝඩියම ප්‍රෝජන. ඔබ දෙකල ඇති වීදිවල තියෙනවා මෙන්න මේ ආකාරයට රන්වන් කහපැහයක් ලබා දෙන විීඩි පහන්. විශේෂයම මේ වර්ගේ වීදිි පහන් සකස් කිරීමේ දී. එවට ඇතුළත් කරල තින සෝඩියම් වශ්පය. මේ ආවේනික රන්වන් කහපැැති වර්ණය සෝඩියම්මලට සුවිශේෂී. ඒගාවට ද්‍රව සෝඩියම් විශේෂයෙන්ම විශාල වශයෙන් ප්‍රෝවෙන්න්ට ගන්නවා න්‍යස්්ටික බලාගාරවල. මොකටද මේ න්‍යස්ෂටික බලාගාරවලද ද්‍රව සෝඩියම් යොදා ගන්නේ මේ තියෙන්නේ න්‍යස්්ටික බලාගාරයක ප්‍රතික්‍රියාව ඒක නොබදන්න අඇවසිදයෙන් විකර ශීලී මුූදරෝගන්ගල සිදධන න්‍යෂ්ටික රසානික ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාසිත විශ්ාල වශයෙන් තාපය. ද ඒතාපේ තම අප විදධ ජනකිකීම හන් ්‍රීනයට ගන්න. එති මේ ප්‍රතික්‍රිය කුටීර තුළ විශාල තාප්‍රමාණයක් නිපදවා. ඒ නිපදවනතා අපපේ ඉත්තාම ශීග්‍රයෙන් අපි ඉවිතර ගන්නට අවශ්‍යයි. එහම කොළොතුන් මේ කුටරේ තුළ උෂ්නත්තව ඉහළගිහිල්ල විශාලහානයක් සිද්ධවෙන්න පුළුවන්. හපුරායාමක් සහ ඒිකනශී මූල ද්‍රව්වය පරිසල මුදාහැරීමක් සිද්ධවෙන්න පුළුවන්. එනිසා මේ කුටීරේ තුළ නිපදවෙන සෝශක්තිය, ඉතාම ඉක්වනින් පිටතට ගත යුතු වෙනවා. ති විශේෂයෙන්න්න මේකා රේදි ද්‍රවසෝඩියම් ප්‍රෝජනොත් වෙන මොකද මෙයාට පුළුවන් ඉතා හොඳ වි්සිලන කාර්ගයක් ලෙස පියා කරන්න එහමනම් මේ ආශසිතව නිපදවන තාපේ ොහම සිීග්‍රයෙන් ඉවතට ගෙනයන්න පුළුවන් ද්‍රවසෝඩියම් වට මෙ මේ රූපය පෙන්ෙන ආකාරයට ද්‍රවසෝඩියම් චක්‍රීව මේ කුටිරයහරහා සංචරණය වවා. එතකොට හෙමනම් මේ තාපේ ඉවතට අරගෙන යනවා සිසිල් වෙනවා. නැත ගැම මේ පෙන්ලලා තියෙන නලයත් ඇම ද්‍රෝඩියම් පාචි කරනවා මනත්ත ජල ාච කරනන්න පුළුවන්. එතකොට මේ ආකාරයට පියවර කීපයකින් ඉතා සීග්‍රම් තාපය පිට ගැීමක් සිද්ුවන මම් ද්‍රසෝඩියම් මේ අවස්සාාව සිල්න කාරකැල් ලෙස විශාල වශයෙන් ප්‍රජනයටට ගැනෙනවා. ඉගාඩප දන්නවා. ෝඩ කිය ම ඇදගත් මූල්දවයක් ඉතාම් ප්‍රෝජනවත් මොල්දවයක්ගේ යාශසිි හෝ සංයෝගතියනවා අපට කාර්මික පෝජනතියන සහ විශේෂයම අපේ සිරුරට ආශිකරන පෝෂකයක් විදිහටත් නැත්ත වි සංගටක හැටියට සිරට එකතුවෙනවා. විවිධාකාර කට සඳහා සෝඩියම් ලෝහය භාවිතව වෙනවා. එබන රසායනාගාර කටතුන්ද, ප්‍රජනත් වන සෝඩියම් ඔබදක්කිනවම රූපේ මංගතන විද්‍යාය දකලඇද සෝඩියම් ැන බොම ප්‍රතික්‍රයාශී ලෝයක් එනිසා අපි. තැරපීන් තේල්තු තමයි ගඩා කල තින වාතරන නිවාර්ණය නත්ේම ්‍රනිකපති ක්‍රියා කරනටන්ගන්නවා. බොහොම සැහැල්ල ලෝහයක් එකඇන්නේ ගණත්තය අඩුයි. ඔබට පුළුවන් පිහිතාලයකින් වගේ කෑලිවලට කපාගන්න. ඒතරම්ම මුළුදයි. ඇති විශේෂය ආකාරයට සෝඩියම් විධාකාරයෙන් අපි ප්‍රෝයින්ට ගන්නවා ඉගඩක් බලමු කොහොමද ඩවන්ස් කෝෂය නිපදව වෙච්ච ෝරීෙන් ුව ප්‍රෝජනට ගන්න කියලා. බදන්නවා අදුවපුතේ කලෝරීන් භාවිත කරනවා ජය පිරිිසිුදු කරන්නද ඔබට ලබෙන පානය ජලය ප්‍රධහන ජල සැපිය ම්මලින් ලබෙන පානය ජලයේ තියන බැක්ටීරිියයාදදි විනාශිකිරීම සඳහා කලෝරීන් යොද්දර යෙනවා. අපි ඒ කලෝරීන් වල විශේෂිත ගන්ධය අප අතින්දරතිීනවා ජලය පාවිච්චිකරන ගොට මේ නළවලින් සපේන ජලය. ඉතින් ඒ විතරක් මේ ඔබ අන්නවා ස්වවිම් පොල්ගේ ඒවයිද. විශේෂය එම යොදාගන්නවා පිනුම් තටාකවල විශ්වවිජාරණය සඳහාත් කෝරීන් අඩංගු සංගට ගත්තක ෝරීන් මුදාහරණ සංගටක ද්‍රවවය අසාය ද්‍රව්‍ය අපි ඒවට එකතු කරනවා. ඒග අඩබලන්න කලෝීන්ගල තිීන් තවත් ශෂක්කයක්ත්තමයි එයා විරංජන කාරකැල්ලෙස ක්‍රියා කරනවා. මොකක්ද විරංජනය කියලා කියන්නේ විරංජනය කලා කියන්නේ යම්කිසිදක වාර්ණය වෙනස් කිරීම නැත්ත වාර්ණය ඉවත් කිරීම. මේ ලෝරීන් වලට තිවා විශේෂ හැකාව වර්ණ වෙනස්කිරීමට. එතවට අපි විශේෂයෙන්ම කඩදාාසි කර්මාන්තේ දී ඔබ දන්න කඩදාසි හැදීමේදී මේ ඒ සඳහාවශිකන පල්පයක් සකස් කරනවා. ඒ පල්පයට යම්කි වාර්ණයයක් තින ඔට පේනාවට මේ රූපේ ඒ කටලෝරීන් යොදා විරංජනය කරාට පස්සේ ඔබට පේන සුදු පැති කඩදදාසි නිශ්ාන කරන ආශිකරන ආකා අරයටේ පල්පය සකස්යනවා. ඒ විතරයි නවේද පුතේ. රෙදිපිලි විරංජනයක්ත් බොහම. විශාල වශයෙන් කාර්මිකව සිද්ධුව වෙන ක්‍රියාවලයක් කලෝරීන් භාවිත කරලා. ඒගාවට අපි දන්නවා අපේ රසයනාගාරයේදී භාවිතව වන හිඩ කලෝරිකම්ල හිඩ කෝි කම්ල නිපවා ගැනීම අමුදරවයක් නිැත් පාච්ච් වන්නේ කලෝරීන් එතකොට හඩලෝරීකම් රසයනනාාර දිවිරක් නෙවෙයි බොහු කර්මාන්තවලදී විශාල වශයෙන් ප්‍රෝජණනිට ගැනෙනවා. ඒකම ඔබ දන්නවා PVC ොයිල් කලෝරයි පිව වගේ ප්ලාස්්ටික් වරග නිෂ්පාදනය කරන්න අමුදවවයක් ලෙස කලෝරීන් භාවිත කරනවා. එක ඇන්න මේ කාබනිික සංයෝගවල හයිඩු කාබනවලට ලෝරීන් සම්බන්ධ කරලා තමයි ඒ පීව හදන මූලික අමුදරවවය සකස් කරගන්න මේයා කාරයටට කලෝරීන්ල ප්‍රෝජන රාශි අපිට හමුවෙනවා. එහම නම් දැන් අපි යොමුම එම මේ විද්‍යුත් විච්චේදන ක්‍රියාවලිය කාර්මික භාවිත ගැන කතා කරන්න ගොට ඉතාම වැදගත් ක්ශේෂත්‍රයක්. විද්‍යුත් ලෝහා ලේපනේ. දො අපි කතා කර විද විච්චේදන ප්‍රෝජන ඇැත්තම් භාවිතගෙන ආරම්භේදීම හිදිමන් සඳහන් කලා විදිත් ලෝහා ලේපනේ ඉන්න එකක් කියලා. මේ පින්තුර අ දැඟකොට සමීපයි මේ අපි දකින්නේ රත්රන් ලෝහා ලේපනය කරන කෙනෙක්. ආරම්භයක් හැටියට බලමු මෙන විදදු තිච්චේදනයේද සිදුරන නැතැම් මේ විදු චාදන ක්‍රියාවලිය ආසිිත සිදු කරන විදුුත් ලෝහ ලපනය කියන මොක්ද කියලා. විදුත් ලෝහලේපනය කියලා කියන්නේ දුපුතේ අපි යම්කිසි වෙනත් පෘෂ්ටයක් මත විශෂ ලෝහ පෘෂ්ටයක් මත අපි වඩා ප්‍රිය කරන වඩා ප්‍රයෝජනවත් ලෝහෝ වර්ගයක් ඉතා තුන ස්තරයක් ආකාරයට මතුවිට පෘෂ්්‍රයේ ආලේප කිරීම. කොට විදු විච්චාදන ක්‍රියාවලිය මගින් අපි ඉතාම තුනී ලෝවස්තරයක් තමයි වෙනත් වස්ුවක්මත වෙන තහඩුවක්මත ආධ වශයෙන් අපි ආලේපකරගන්න එකම පින්ංසලගින් ගාන වැරගේ වැඩක්නෙ මේේ විද්‍යුත් විච්චාදන ක්‍රියාවලයක් මගින් ඒ අපිට අවශ්‍යකෙන් පුෘෂ්ටේ මත අපට අවශ්‍යි කරන ලෝහය තුනි ස්තරල් ලෙස තැම්පත් කරවා ගැනීම. එකයි මේකෙතියන විශේෂත්වය. එද වට මේ ඔබ තිරේ දකින. මේ ඔර ලෝස්ී. රන්වන් පැහයි. ලැබිලතිඉන්නේ විදදු තිච්චේදනය මගින් රන් ඉස්තරයක් මේ ඔලෝසු මූනතේ ඒ ලෝහය මත ආලෙප කිරීම. අපි කියන ගෝල්ඩ පලේටඩ් රන්න ආලේපීද. ඉගඩ් මේ ඉග රූපෙන් ඔබ දකින්නේ තම්බ ආලේපිත බඳුනාක්. තම්බ තුන ස්තයක් වෙනත් ලෝ බඳුනාක් මතස සමාටයක යක කට ලෝෙන් සකස් කර බොඳදක් වන පුලුවන්. ඒ මත තුනී ස්තරයක් තම්බ කොප්. ආලප කරලලා තියවා විද්‍යුත් ලෝහලේපන ක්‍රමශිල්පය මගින්. ඒකම ඔබට පේන මේ තියෙන්නේ රිදී බඳුන් මේ රිදිී බඳුනුත් මේ ආකාරට ඇතන රිදිිය නිර්මාණ වෙච්චානය මේ වෙනත් ලෝහක නිර්මාණය කරලා රිද තුනීස්තරයක් ඒ බඳුනේ මතුපිට පුස්්ටේ මුළමින් වැස්යන් පරිදි විදදුතු විච්චේදන ක්‍රමශිල්පයේ අපි කතාාවහරන විදුත් ලෝහලපනය මගින් ආලේප කරලා තියෙනවා. ඒක මේ අවසං වශයෙන්ප දකිර මේ කරාමය. ඔබේග දෙරිත් ඇතිම වගේ කරාම. ක්‍රමියම් ලට ලි කිය ක්‍රරමිය ලපිත කරමයක්කතික ක්‍රෝමියම් ආලයප කරලති එන්නේෙ මේ විදත්තු හලපන ක්‍රමශිල්ප යොදාගනි. ඇත වඩා අපි කතාබා කරමු මොනවද මේ විදුත්්‍රහලේපනයේදදි භාවිත කරන ලෝහ කියලා. ඇත්ත වද අපි කතා කළා. එතකොට විශේෂෙන් ඔට මුලයිදම් අපික මතක් කරප කාරණය තමයි රාලප කිරීම. ඇකොට රත්රන් රෝහය. ද හල පනෙද ශේශෂෙන් ාත වෙනවා. ඒකම රිදී ලෝහොත් අපි භාවිත කරනවා රිදදිියයාලෙප කරනවා අපි අවශ්‍ය කරන ෘෂ්ට මත. ඒකම ටින් ලෝහොය ඔබට සමීපයි මේ ටින්න නාලේපන කිරීම. ඔබ දකිනවා නිවසරගේ ටින් කෑම් සැමන් ටින්න එකක් වෙන්න පුළුවන් නැත්තම් වෙන ටින් ගත කරපු ආහරවාර්ගපු දන්න. ඒ බඳුන් වල මතුපිට පෘෂ්ට ආලේප කරලා තියන්නේ ටින්න් ලෝහය. ග අපිතා කරත් තම්බ ලෝහ තබාලේප කරපු විවිධාකාරයේ විසිිතුරු නිර්මාණ අපි දකිනවා ඒකම පාච්චි කරනවා ක්‍රෝමියම් අප මේ වනත් සඳහන් කලා කරෝමියන් වෙන මේ ආකාරයට මෙ මේ ලෝහ විශේෂන් තෝරාගෙන තියෙනවා විදදුත් ලෝහලේපනේදී. එතකොට අප හිතන්නනවා ඇයි මේ ලෝහම තෝර ගත්ති. නැත්ං ඇයි මේ ලෝහෝලිින්ං විදුල් ලොහලපන සිද්ධ කරන්නේ. එමනඟ බලමු ඇයි මේගේ ෝරගත් ලෝහ පාවිච්චි කරන්නේ මොකදේවයිතයන විශේෂත්වය කියලා. එවට අපි විශේෂයෙන්ම මේ ආලෙපනය කරන්න යොදාගන්න ලෝහය මලිනවීමට ලක්වෙන් ඇති ලෝහයක් වෙන්ඩ ෝඕන. හොකෙද අපි මේ උත්සාහ කරන්නේ අම්ගසි වෙනත් ලෝහයක් විශේෂෙන්ම මලනීම මළවැඳීමට ලක්වෙන් ලෝහයක් මත්, ලෝ ස්තරයක් ලපරනු ආලේප කරන ලබ ලෝහෝස්තරය මළ බැඳීමට ලක් පවෙන්නන්නේනෑ ඒකැන නත්තාකා රෙගඩ බදන්න්නන කක්කරන ගත්තු මලිනවීමට පහසුවෙන් ලක්වන ලෝහය ආරක්ෂාවෙනව මේ ආලෙප කන ලොහමගින් එ ආලේප කරන ලෝහය සතු යුතු ලක්ෂණක් වන්න එම ෝහ බැඳීම ලක්ට බැෑ. ඉතින් ඒකම අපි කැමැතින කවුරුත් මේ නිමාව බොහොම ආකර්ශණීයනම්. ඒනිසා අප සි ඇතබැදගන්න නිමාවක් සහිත. ලෝහයක් තමයි මස සද ර ට ම අ ර ලි ර තරම සදහන් ද පට් ගේ ොහකු ගන්න පුලුවන් ආලිප කරන්න එකත් බොම මිලාආධික ආකර්ශනීය සුළු ලෝහයක්. ඒකම තඹ වගේ ලෝ ඒ ආදී වශයෙන් ආකර්ශනීය පැහයක් සහිත ලෝ මේ සඳාත් ඕරාගන්නවා. එතිකට මල්ල නොබැන්දීම කියන කාරණය. අපි දැන්ටම කතා කලා රසායිනිකව නිස්ක්‍රියයි කියන්නෙත් ඒ අමිදිියකට ඒකාරණයම තමයි. නමුත් අපි රසායිනිකව නිස්ක්‍රීිය කියන කාරණයේ දී මළබැඳීමට අමතරව විනත් ලෝහ සමඟ ගැටීමේදි නැත වෙනත් සංගටක අම්ල භෂවාදී සංගටක සමඟ ගැටීමේදී ප්‍රතික්‍රියාවට ලක් නොවෙන ගුණයත් මෙහිදී වැදගත් වනවා එක අපි කතා කරන්න මිතෝරාගන්න ලෝහ රසායිනිකව නිස්ක්‍රිය වෙන්නට. යි කිය තින් මේි තෝරග බොහොම ලෝහ ඒ ආකාරයට ප්‍රතික්‍රශීලිත්තිය අඩු ලෝහ. ඒකම අපි මේ වගේ ලෝහලේපන සිද්ධ කිරීමෙන් අනතුරුව ඒ බහන්ඩය බොහොම ඔප්පවත් පෘෂ්ටයක් ලැබෙන ආකාරයෙන් තමයි නිමා කරගන්නේ. එ අන්න ඒ හැකියාවත් මේ අපි තෝරාගණු ලබන ලෝහයට තියනෙනට ඕන. වෙන මේ කාරන සැල්ගිල් ර්ගෙන තමයි මේ අපි සඳහන් කරපු ලෝහ විද්‍යත් ලෝහලේපනය සඳහා විශේෂෙන්ම භාවිත කෙරෙන්. එතකොට යම්කේෙනෙක් විද්‍යත් ලෝහලේපනය සිද්ධ කරනවා නං එහිදී සැලගලට ත්ත යතු කරුණුකාරණ කීපයක් තියනවා. අපි දැන් යන්නේ විදදු ලෝ ලෝපන සිද්ධ කරන්න එනිසා පුතතා දල මනි කරුණුටක හොඳට තේරුම්ගන්න ඒ රුණු සැලිලටගන්න නොනපි විද ලෝහලපන ක්‍රියාවලිය කරන්නකොට. එනම් බලන්න මොනාද කියල මේ කරුණුකාරණ දරට අපි විශේෂයම අපි යම්කිසි ලෝහයක් ආලේප කරන්න බලාපොත්තුවෙන නං වෙනත් වස්ුවක පෘෂ්ටය මත්ත විදු විච්චේදනය සඳහා යෝදාාන ද්‍රාවණය අඩංගු විය යුතුයි අපි ආලේපකිරීමට බලාපොරොත්වන ලෝහ ලවන ද්‍රාවණයක්. ඊගාවට අපි බලාපොරොත්තුව වන වස්තුව මේ විදුතජමික්‍රියාවලියයේදී කැතෝඩය ලෙසටයි සම්බන්ධ විය යුත්ති. එැනි ාහිරදු චැපයුේ රිනාග්‍රට් මයි සම්බන්ධ කරන්නට ඕන අපි යොදාගන්න බහන්ඩේ. එදකොට එෙමනං ඇනෝඩේ ලෙසපි යොදාගතය යුතුයි අනිවාරයෙන්ම කතාකරපු විදුල් ලහරන ක්‍රියාවලියයේ දී අපේක්ෂා කරනවා අපි අම්කිසි ලෝහයක් මේ බහන්්ඩේම ආලේප කරන්න එම් අන්න ඒ ෝහේ තමයි නෝ ලෙ යොගත යුත්ති. ශෂෙන්ම ද්‍ය චයන ්‍රියාවලයේ දී. අපි ඒ යොදාගන්න ලවනද්‍රාවන ඉහල සාදර නොලින් යොදාගන්න ෑදුවේ පපුති. මොකද හේතුව මේ විද්‍යත් ලෝ හලේපන ක්‍රියාවලියයේදී අපි අවසම් පලය හැටියට අපේ නිමි ාහන්ඩය සකස්්‍රීමේදී ඒ ගුණාත්මක භාවය හොඳින් ලබාගන්නට තනුකදරාණ භාවිත කරන්න ඕන්න. එක ඇනමේ ආලේපන ක්‍රියාවලිය බොහම සෙමෙන් සිදෙන් ඕ මද්‍යශය සිදධ න්න ඕන. වේගෙන් සිද්ව වුණොත් එහෙම සසානුධානයක් පාවිච්චි කරලා විශේෂෙන්ම මේවා කැටිති ආරයට ෘෂ්්‍රී තැපත් එන්න පුුව. එනි ස තමයි මේ විදුුතිචද නෙදීත අඩු සනුදාන පවිච්චි කළයුත්ති. එතකොට දැන් දූලපුතාලා ආසාවෙන් ඇති ලෝහලේපනය ප්‍රායෝගිකව සරලව පරිස්ත්‍රේදී අත්හදා බලන්න. එනක් ඒ සධාතමා දැන් අපි සූදානම් වෙන්නේ අපි මෙතැන්දි උත්සාහ කරනවා. යකඩ හැන්දක කොපලෝහය ආලෙප කරන් විද්‍යත්තුල වාහලපන ක්‍රම ශිල්ප මගින්. යකට හැන්දක් මැත කොපලෝහ ආලේප කරන්නයි අපි සූදානම් වෙන්නේ. එතුවට මේ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය හැටියට අපි ටඕන කරන හම ට හැදක්. ඒගවට තම්බ ලෝයේ ආලෙප කරන්නේ එ අපි කතා කරා අපේ ඇනෝඩේ ලෙස මේ තම්බ ලෝහතහඩුව කවශ්‍ය කරනවා ඉටවාස සම්බන්ධක කම්බි අවශ්‍ය කරනවා. අප විදදු තුචේද ද්‍රාවණයක් අවශි කරනවා එර අපි ආලේප කරන්නේ තබ ලෝහය එනම් අපි කතා කර විද ච ්‍රියාවල සරකලිගන්නන කරුණුකාරණ එහිද අප කිවවා විදදු තිච්චද ද්‍රාවෙන්ලෙ සදාගත යුත්තේ ආලේපකිරීමට නියමිත ලෝහයේ ජලීය ලවන ද්‍රාවණය. ේසද යොදාගන්න කොපසල් පෙ ්‍රාාවනි ඒ ඔබ දන්න විදු චදන කියන්නේ බාහිර විදු සපමක් ඔස්සේ විදදු තිචේද ද්‍රාවය තුළ යම්කි රසායනික පරයාසිය සිද්ධ කරවීම එනං ඒසඳ අපිට බාහිර විදදු සැපීමක් යොදාගන්නට වෙනවා ඇසද අපි වෝල්ට් නමේ බැටියක් පාවිච්චි කරනවා එතක වි රසායිනික කෝෂයක් පාවිච්චි කරනවා. එතකොට ඔබට සුපපුරුදු විදුතිච්චේදන ඇටැවුම තමයි ේතියෙන්නේ. ලන්නද මේ අපි කතාබා කරන යකට හැන්දක් මද තබ ලෝව ආලේප කරන්නට සූදානංකර ගත්තු ඇටුම. තර මෙහිදී අපි ලෝ ෝතඩු තියනවා ඇනෝඩේ ලෙස යක හැඳද තියෙනවා කැතෝඩේ ලෙස කොප සල්පි ද්‍රාවන තියවා බාහිර විදදු සැපිමක් තියෙනවා දරවශ්‍යනාන් ඉතරට සවිචයක්ක සබන්ධ කරගන්නට පුළුවන්. එතකොට ඔබ දාන්නවා මේ බාහිර විද්දු සැපි මේ ධනාග්‍රයට සම්බන්ධිත කොපත හඩුව එතකට හඩුවේ ධනාග්‍රඩ් සම්බන්ධ නිසා ද්‍රාවනේ තියන රිනාරෝපිත අයනවර්ගතමයි ඒකර ලංඟවෙන්නේ තුර අපට තියන කොප සල්පේට් ලියේදරාවනයක් එ එහි අඩංගවී ඉන්ලබෙන සල්පේට අයින්. ඊට අමත ඔබ දන්නවා මේ ජලියද්‍රාවනයක් එන ජලිද්‍රාණය සුළ වශයෙන් හෝ සෑම විටම හයිඩක්සිල් අයන තියෙනවා හිනම්බි මේ අයන වර්ගධ දෙක ඇනෝඩේ කරා ඇත්තන් තමත හඩු කර ලඟාාවේවි. ඒතකොට අපේ යකඩ හැද කැතෝඩ ලෙස ක්‍රියා කරන්නේ එතුට එය. හරිැ මේ රි නාගේටයි සම්බන්ධ කරලා තියන්නේ. එනම් මේ රිනාග්‍රය කරා ළඟාාවන්න ජලය ද්‍රාවනේ තියෙන නැතල් මේ ලවන ද්‍රාාවනේ තියන ධනාරෝපිතයි. එන මේ දනාරපත අන මොනවද, කොප සල්පේට් මගින් ලබෙන කොප එකක දනායන සහ ජලේ සවන් අයනි කරණෙන් ලැබෙන එෂස්් දනායන. මේ දෙගුල්ලු තමයි යකට හැද කරා නැත්ත අප කැතෝඩය කරා ළඟාාවන්නේ. ඇමෙන් මේ යාකාරයටයි අප මේ ක්‍රියාවලි සිද්ධ කරන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ කරලා. මේ ඉලෙක්ට්‍රෝඩාවව අසල නැත් තමත හාඩු අසල යගන හැන්දා අසල සිද්ධවන විදු රසායනික ප්‍රතික්‍රියම් මොනවාද කියලා අපි සොයාබලුම් එවන පුතේ දුවේ දැන් අපි මේ ක්‍රියාකාරකමටයි යොමු වෙන්නේ. එතකොට මම සූදානම් කරගෙන ඇවිල්ලා තියෙනවා මේ සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රෞව්්‍ය ස අනිකුත් උපකරණ මුලින්ම මමට පෙන්වන්නම් මෙන මේ තියෙන්නේ අපිට ආලේප කිරීමට නියමිත හැන්ද. ඒක මේ තියෙන්නේ අපේ ආලේපනය වන කොප ලබා දෙන තබත හඩුව. ඇත හැද මතා ආලේප කිරීම ප්‍රවශ්‍ය කරන ලෝහය තමයි මේ මම සම්බන්ධ කරගෙන තියෙන. එනම් එ මේ සම්බන්ධ කරගෙන තියන මේ ඇටවුම අපට පුළුවනි මෙන්න කොප සල්පෙට ද්‍රාවනයට ගිල්වන්. අප මුලින්ම කළයුත්තේ මේ තබත හාඩුවටත් යකට හැන්දටත් බාහිර විදදුස් සැපයුම මුලින්ම සම්බන්ධ කර දීම. ඊට පස්සෙ තමයි අප මේකට ගිල්වන්නේ විද ච්චද ක්‍රාවලේ දුවීම සඳහා. මොද දැම් මතක් කරගන්න කවුදම මෙතන් දී කඇතෝඩ ලස ක්‍රියා කරන්නේ අප බහිර විදුස්්‍යැපයුේ ඔබට පේනවා මේ අග්‍ර කලු පැහය සහ රතු පැහය තවට කෝෂරයට සබන්ධ කලතියෙනවා එතකොට අත්මනවාද කොයිියග්‍රේද කැතෝඩේ ලෙස සම්බන්ධ කරගන්නේ අපි සඳහන් කර අපේ මේ ඇටවු මේ යකට හැන්ද තමයි ඇ ලොහලපනේදී අපි ආලේප කිරීමට බලාපොරොත්තුව වන්න බහන්්ඩේ තමයි කැතෝඩේ විියුත් එය නම් ම මේ කෝෂයේ ප්‍රිනාග්‍රේට සම්බන්ධ කරනවා යකඩ හැන්දම ආකායට. ඒගාවට එ ආලපන කරන්න බලාපොරොත්තුන ලෝහයේ තබ මේ තබත හඩුවු මත සම්බන්ධ කරනවා බාහිර විදු සැපවුමේ ධනාග්‍රය එහම දැන් අපට පුළුවනි විදත් ච්චේදය ද්‍රාවනයට ගිල්වන්. එතකොට මේ ආකාරයට ගිල්වොල තියලා බලමු කොහොමද විදුත් ලෝහලපනය සිද්ධ වෙන්නේ යකට හැදමති. ර මේ ස්ධා යම්කිසි සුළු කාලයක් ගත වෙනවා ඇත්තරම මේදී විශෂසිෙන් හඳහන් කරන්න ඕනු කරුණු කකිපයක් තිෙනවා අපේ හැන්ද ගත්තාහම මේ හැන්ද හැඩය ඔබධන්න වක්ක්‍රාකාර කොටසත්ති නෝ රජුව තියෙනවා හැන්දේ මිට මේ එක්ෙක් කොටස ලෝව තැම්පත්වීම එකාකාරෝ සිද්ධ වෙන්න නෑ මේයාකාරයට තියෙනව කොට. නමුත් ඇත්තරම මේ එකකාරව ලෝහය හැඳමත තැපත් කරගන්න නං කාර්මික මේ ක්‍රියාව සිද්ධක කකන ොද කරන්නේ. ඒ අය මේ හැන්ද බ්‍රමණය වෙන විදිහයට සකස් කරනවා ඇතිකගොට එකකාරව හැඳමත ලෝහය තැන්පත්ේවි. බලමු අපි මේකරපු වෙලා විදි කොවිජන තැන්පත් වෙෙ කියෙලා ඒ කාරණාව ඔබට තේරුම් ගන්න පුලුවන් සිද්ධ වෙන ද නිරක්ෂණ කරහම. හොදේ අපි ැම් බලමු අපි ලෝය තැපත්තරාද කියල හැඳමත. බලන්නද හැඳමත තමත ඇපත්රතින ආකාරය එතකොට මේ ඇතුල් පුෂ්ටේ තමත ඇපත්තිලා තියෙනවා එදර් බාලන්න මේ තම තහඩුවට මුහුණත් දීතිබු පැත තමයි මේ පැත්ත එද ඒ අනිත් පැත්ත ඊට සාපේක්ෂව අඩුවෙන් තමයි 100% प मा वाගේ हा ंप प करवा කාर्මिक शද करර मा भ्रමणය වීමට සලස් වन. प्रायोगව विद्यतवाह लेपने සිදුකරना කා्य සරලව අतिද මේ කාर्ම ඔ सीपत्त करते हो कारर्मीिक को में क्ियावाले िद्ध कर गोට ඒ සඳහා विශेषित विधिයට ඒ ඇටවම් सක करतेතු बाव. එතකොටක් බලමු එහමනම් මේ ක්‍රියාවලයේදී සිද්ධ වන ්‍රසානක පර්යාස මොනවද කියලා. එදර ඔබට මතකයි අපි යොදාගත්තා ඇටවුම ඇටවුේ විද ච කියේදෙල සප යොදාගත්ත කොපසල්පේ ද්‍රාවණය ඒයන් අපි කතාබහ කරා මොනවද මෙහි අන්තර්ගත්ත කැටයන එව ද නාරපතායන සා ෑන ැ නාරපතය ොවද කිය. එකො මේ ද්‍රාවණය තියෙනවා කොප සල්පේටනෙන් ලබ ල්පේට් අයන සහ ජලය ස්වයංගයිනිකාණන ලබෙන යි ක්යි. ඒකම කොපසල්පේට ද්‍රාවනේ තවත්න්තර්ගතතායි කැටායන ලෙස, කොප දෙකදන එන සහ ජය ස්වයං අයිනිිකාරණින් ලබච්ච හයිඩ ජනයින. ඉහෙම නම් ැ එකො අපි බලමු මේ එකෙ ඉලෙට්‍රෝඩය අසල සිද්ධ වන ක්‍රියාවන් මනොවාද කියලා. එකොට අපි දැක්කා කැතෝ මොකද අපේ කැතෝඩේ මේ අස්සාාවේ අප යකට හැද. කැතෝඩ මත සිද්්චදේ අප නිරීක්ෂණ එකලාා මොකද සිද්ධ වනේ යකඩ හැන්ද මත තබ ලෝහය ආලේප වුණා. එහම නං ඒ ප්‍රතික්‍රියාව අපට පැහැදිලි මොකද වෙන්න ජලිය කොප අයන ඔබට පේනවා පින අආරපන ධරය යකට හැඳ කරලා ලඟවෙනවා. හහිද වන්න මේ ඔක්සි හරණ පතික්‍රියාව සිද්ධවෙමින් කොප ලෝහය යකඩ හැන්ද මත. ආපව වෙනවා තැන්පත් වෙනවා. එකොට දැන ඉල්ෙක්ට්‍රරෝඩ අසල සිද්ධ වෙන්න මොකද. එමෙනම් අපට පේනවා ඇනෝඩය ඇත තමත හඩුවකාරා ලඟාාවේ ද්‍රාවනයතින සල්පේට් අයිසා හයිඩ ඩොක්සිල්ලයින්න ඉතින් ඔබ දන්නවා හයිඩ ඩොක්සිල්ලයින තමයි මේ දෙන්න අතරින් වඩාත් පහස්සුවෙන් ඔක්සි හරණයට ලක්වන්නගේ ල මීට පෙරතා කරපු කරුණුකාරණාවලදදි නැත මට පෙරපාඩම් වලදදි මේ කරුණු අපි කතා හකල කොප සල්ට රාක් වි චේද බටමතකඇ තින් එතකොට ැන් මෙතන දීහෙනම් අත් බලා පොත් වෙන්නේ යි ඩොක්සිල්ලා යන ඔක්සිකරණයට ලක්වේවි කියලා. එක ඇන මෙන්න මේ ප්‍රතික්‍රාව ඔබට මතකයි මේ ප්‍රතික්‍රියාව අපි මේක මීට පෙරවස්ථවදි කතා කළා. හැබැයි ඇත්තවශයෙන් මෙතන සිද්ධ වෙන්න මේ ප්‍රතික්‍රියාව නෙමෙයි එකයි විශේෂත්වය. මෙ මේ ඔක්සිිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා වෙනුවට මෙහිදී ඔක්සිිකරණයට භාජනය වෙන්නේ අපේ තම්බ තහඩුව. හය කොප පරමානු කොප දෙක අයන බවට පහසුවය නොක්සිරණය වෙනවා මේ හයිඩොක්සිිලයිනවල්ට වඩා. ඒ නිසා මොකක්ද ඇත්තවශයෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියා. එමන අපේ කෝෂයට ඇතුල් කරලා තියෙන තම්බත හඩුව ක්‍රමේෙන් දිය වෙනවා. ඒවා කොප දෙක දාන හැටියට ද්‍රාවන ගත වෙනවා. තු ද්‍රාවණය තියන කොප් දෙක දැන අයන ජකඩ ඇදමත කොප්ප පරමාණු ලෙස තැන්පත් වෙනවා. එහෙමනං ඉදරට පේනවා ද්‍රාවනේතියන කොප අයන ඉවත්වෙන කොට ඇනෝඩය දියවිමිං ඇනෝඩ කොප පරමාණු කොප දෙක දන හැටියට ද්‍රාාවණයට එකතු වෙන. හිනම් මේ බාහිර විදදුත් සැපම සැපයන අතර තුර ද්‍රාවණී කොපායින සාන්්‍රණය වෙනස්වෙනිි නෑ. දියවෙන ප්‍රමාණය සහ තැන්පත් වෙන ප්‍රමාණය තුළනවනාකාරටයිමක්‍රියාව. සිද්ධ වෙන්නේ එම නොවෙනවාවනං අපිට මේ ද්‍රාවනය වර්ණි පර්යාසයක් සිද්ධේවා කියලා දකින්නට ඕන. කෙසේ වෙතත් ඔබ අලුද්ධයක් ඉගෙනගත්තා අපි මේ විද්‍යත් විච්චේදනය සම්බන්ධ කතා කරපු යම්යම් මූරධර්ම මීට පෙර පාඩමේදී සාකච්ඡා කලා ඒවාද විශේෂෙන් කිව්ව ඔක්සි කරණයට බාධනවේ හැකි එල්ෙක්ටරෝඩයක් යොදාති ඒවානං. අපි මේ වෙනදර කතා කරපුනන් කලින් කතා කරපපු අයන ඔක්සිිකරණයවීම වෙනමට ඒ ඉලෙක්ට්‍රෝඩ මතතියනෙන ලෝබරමහනු ක්සිකරණයට ලක්වෙනට පුළුවන් කියලා. එනං මෙ මේක ඒ සඳහා හොඳම නිදසුනක් වෙනවා. එහෙමනං අපි කතා කලා යකඩ හැන්දමත විදිිත් ලෝහලේපන ක්‍රියාවලයේ දී සිද්ධව වුණු ප්‍රතික්‍රියාවට. හොඳ යිදවපුතේ එහමනං අපි අදවසේ කතා කරපු කරුණුකාරණා සාරාන්ස කරමු. අපි මුලින්ම කතා කළා විද්‍යුත් විච්චේදනයේ කාර්මික භාවිත පිළිබඳු. විශේෂයෙන්ම අපි එහිදී කතා කළේ සෝඩියම් ලෝහය නිස්සාරය කරගන්න ආකාරය. ඔබට මතකයි ඩවුන්ස් කෝෂය භාවිත කරමින් විලීන සෝඩියම් කලෝයිට ්‍රාවනයක් විද චයදණන කරගන්න ආකාරය අපි කතා බා කලා. ඇතරම මේ කතා බහේදී මීට පෙර අපි පාඩමක සාකච්ඡා කල විද විච්චේදනය. සම්බන්ධ සමීකරණ අපිට යොදාගන්න පුළුවන් කකාබ ඉල්ෙටෝ ොද විල ෝඩිම් යිඩ ානක් විද තිචක්චද කීම මීකරණන අපි කතාබාක් කළලා මීට පෙරපාඩම. එතර ඒ සමීකරණම තමයි මේ අවස්සාවෙත් අපිට රසානීක ප්‍රතික්‍රයාලෙස හඳුනා ගන්නල වෙන්න ඩවන්ස් ෝෂයේද නමුත් විශේෂයෙන් බට අ අල්ලුතෙන් එක තුවෙච්ච කාරණය තමයි මේ කෝෂයේ සැකස්ම. ඒකම එහි ඉල්ලෙක්ට්‍රෝඩ ලස ොදාගත්තේ කාබන් ඉලෙක්ට්‍රෝඩ් යුගලක් නෙවෙේ. එ ඉලෙක්ටරෝඩයක්ි මිනිරාන් නැත්තං ග්‍රැපයිඩ් ඒ ඇන්න කාබන්ම තමයි ඒවට අනෙක් ඉලෙක්ටරෝඩේ අපි යොදාගත්තේ ලෝහ තහඩුවක් එකන්නේ ලෝහවලිින් සකස් කරපු ගෘරතාකාර ඉල්ලෙක්ටරෝඩයක් තමයි අපි යොදාගත්තේ වාන්නේ නැත්තං යකඩ මිස්විත ලෝහකින් සකසච් ඉල්ෙටොඩ තමයි හිද යොගරන. ඇති මෙ මේ විදිහට කාර්මි භාවිතය ගැන් අපිතා කර විශේෂ මේ කෝෂ සැස්මබට නෑ. ීඩිය පටකින් අපි පෙන්න්නවා. ඔබ තේනවා අ ර්ශෂයෙන් අපි මේ රසසායනාගාරයේ බීකරයඇතුළ සිද්ධරන ්‍රියාවන් කාර්මිකව සිද්ධ කරනකොට විශාල වශයෙන් අපිට වෙනස් දේවල තමයි දකිනල වෙන්න හේතුව මොකද මේ කාර්ම ක්‍රියාවලියයකදී ඒහා සම්බන්ධ තියෙන ආරක්ෂාව ඒහා සම්බන්ධෝ තියන නිෂ්පාධනය තියන ුණාත්මකභාවය ඒක්කම ඒ ක්‍රියාවලියෙන් විශාල ප්‍රතිලාබයක් අත්තනාකාරයට සූදානංකරගන්න විදිිය මේ වගේ කරුණුත් එක තමයි ඒ කාර්මිකව කරන නිස්සාාරණ ක්‍රියාවලිය සකස්වෙන්නේ. කාර්මිකව සිද්ධවන ක්‍රියාවලියයට අවශ්‍ය කරන පසුමි සකස්වෙන්නන්නේ යාආකාරට. එනිසා තමයි බීකරය කරන අපි පෙන්නුම් කරන ප්‍රතික්‍රියාවන් ප්‍රායෝගිව කර්මාද ශේත්‍රය සිදධවනකොට වෙනස් සාකාරයකට සකස්සලා තියෙන්න්නේ. ඊගාඩ අපි කතා කලා විද්‍යත් ලොවාහලේපනය පිළිබඳව. विद्युत पने ැටි आप ंदुनागता, याම් किसी बाहांडයක්ම तुनी लो स्तरයක් තැम्पत् කිරීම හ ැ सद् के बाह विद्यत प विद्युत ද ुළलीින් याම් किसी बहांडයක්මत तुनी लो स्तरයක් තැम्त् කිරීම තමයි विद्युत हाले पने කියला कि अन्नी. एक प्राय को ද අවस््य वक्तමයි स्र्नावरण अहल आසल. රන්නාලිපනය කරන ක්‍රියාව. ඉතින් අපි ඒ අනුව කතාබහ කලා මොනවද මේ සඳහා යොදාගන්න ලෝහෝ වර්ග කියල. විදු ලෝහල පේන සොදා යොදාගන්න ලෝ වර්ගමනොදගේ අපි කතා කලා. ඒ අනු අපි අඳුනගත්තා රතරන් ලෝහය, රිදී ලෝහය, තබ ලෝහය, කරෝමියම් ලෝහ, ටින් ලෝහය සසාහ ප්‍රටනම් ලෝහය ොදාගන්නට පුළුවන්. ෙදර ඒ එකගවට අපි කතාාර ඇයි මේ වර්ගම තෝරාගන්න කියලා. එ ඒ රගනීම සිද්ධවන විශෂෙන් මේ තෝරාගත්තු ආලේපනය සඳහහා ොදාගන්න ලෝ ස්ක්‍රී යනත ප්‍රතික්‍රා ශීලිතයෙන් අඩුයි. මොකද හේතුව ලෝස්තර යම් බන්ුනක බාහිර පුෂ්්‍රේ ලපකකාරට පස්සේ ඒක දීර්කාලයක් ඒ බඳුන මත තිබිය යුතුයි. එහමන ඒ පරිසර හ ේ ප්‍රති යා ට ලක් ව ෝ ලිපකර දන්නවා ඒ ප්‍රජනත් වන්නේ එර තර ගනීමද ලෝහන නිස්ක්‍රිය ස භාව වැදගත්තු වම්. ඒක අපි දන්නවා මේ අලේපනය කිරීීමෙන් අපි ආකාර්ශණය නිමාවක් දෙනවාම මේ බහන්්ඩට. එවන අපි තොරාගන්න ෝ අලපනය සඳහා යොදාගන්නා ලෝහ සතුව ආකර්ශණීය වර්ණයක් පැහැයක් දීප්තියක් තිබියයුතු වයි. ති ඒසදා තම අපි රන් රිදිියාදී මේ ආකාර්ශණය ලෝහ තොරගත්ත. ඊගවට අපි කතා කළ ලෝහවල තවත් ශේෂ ගුණාගයක් විද්‍යිත්‍ර අලපනය දී සැලකිටි ගත්න්නවා මේවා. යම් විදිහකට මලිනවීමට ලක්වෙන්නට බෑ එක පරිසතත්ව අඇතේ රශසානිකපති ක්‍රියාවන්නොට ලක්වට ඉඩ නොතිබිය යුතුයි. එතකොට තමයි මේ දීර්ග කාලිනව ලෝපෘෂ්්‍රිමත බඳුනේ ප්‍රෘෂ්ටේමත්ත රැදිිලා තියෙන්න්නේ. ඊගාඩ අපි කතා කළා මේ විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලියයේ දී කාර්මිකව සිද්ධ කරන ආකාරය පිළිබඳව. විදු ලෝහලේපන ක්‍රියාවලයේ දී. කාර්මිකව සිදුකරන ක්‍රියාවලියක් අපි ආදර්ශනය කලා. මොකත් අපි කළේ තම්බ ලෝහය යකට හැන්දක් මත ආලේප කරා. එහිදී ඔබට විශේෂෙන් සඳහකරන්න ඕන කාරණා කීපයක් ම මතක් කළලා මොනුවවද. අපි මේ විද්‍ය තුච්චයදන ක්‍රියාවලියයේදී කැතෝඩ ලෙස යොදාගන්න අප ආලේපනයකිරීමට අපේෂකර බහන්ේ. ඇනෝඩේ ලෙස ොදාගන්නේ අපි ආලේපනය කිරීමට අවශ්‍ය කරන, අපි ආලේපකිරීමට බලාපොරොත්තුවන ලෝහය. එතකොට මේ විදුතිච්චිද ද්‍රාවණය ලෙස අපි යොදාගත්ත යුත්තේ අපි ආලේප කරන්නට බලාපොරොත්තුවන ලෝහේ ලවන ද්‍රාවණය. මේ අවස්සාාව සැලකුවත් අපි බහණ්ඩේ ලෙේ යොදාගත්තේ අට හැඳ එක ඇතෝඩ ලෙ සම්බන්ධ කළ මේ ඇටවුමට ඉගාවටි ඇනෝඩය ලෙසේ යොදාගත්තේ, එත තම නැත්න කොප ලෝහයෝොදාගත් ද්‍රාවනය විදු තුචේද ද්‍රාවන ලෙසප ෝදාගත්ත කොපසල් පේට් ද්‍රාව්නි. තර ිනි මේයාආකාරයට තමයි අපි තඹ ලෝහය යකන මද තැන්පත් කල. මේමගේ ක්‍රියාව ප්‍රායග කිරීමේදී ම විශේෂ සඳහන් කලා මේ ප්‍රති්‍රාව හොම සෙමෙන් සිද්ධ වන්නට සැලස්වී යුතුති. මකද එතකොට තමයි වඩාත් හොඳ නිමාවකින් යුක්තව ලෝහය අර පෘෂ්්‍රය මත්ත ආලේප වන්නේ. එන එහිද ශෂ අපිතා කලා විදතිච්චේදය සඳහ දදාගන්න ද්‍රාවණය සාන්ද්‍රණය අඩු අගේක පවත්තාගන්නට ඕන කියලා. එම නං අපි අදදවසේ කතාකරපු මේ විද්‍යුත් ලෝහලේපනය සහයි කාර්මික යෙදීම් ඒකම විච්චේදනයේ කාර්මික යෙදීම්. ඔබ දන්නවා ඉතාමත්ම ප්‍රයෝජනවත් කියලා අපේ දනනි ටතුවල් දිනැන් අපේ ෑයනක අවශ්‍යතාා ජීවිත අවස්ථස පුරාලල්න්නට මේ විද්‍යුත් විච්චේදනය කාර්මික භාවිත ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වනුවට අපි කතාබා කරලා තියෙනවා විද්‍යත් රසායනික කෝෂ විද්‍යුත් විච්චේදනය සහ විද්‍යුත් විච්චේදනය කාර්මික භාවිත පිළිබඳව. ඉදිරි පාඩබයෙන් අ බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ කරුණුකාරණා එකතු කරගෙන මේ දැනුවු යොදාගෙන ොහොමද විශේෂයෙන් මේ ලෝහ විකාදනය සම්බන්ධව අපේ අවබෝධය තහවුරක ගන්නි කියන කාරණාව පිළිබඳව. එහමනං ඉදිරියේ දිනක ඒ පාඩම ගෙන එන බලාපොරොත්පය මඔබෙන් සමුගන්නවා ආදිනය දූලපුතාලට අල්බෝ.